ආයුබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධින් රූපහණී මධ්‍යහන පුවත් විකාශයේ සමගි මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත CID මගහැරි සජිත් පිලේ අශෝක් අද CID ට කොරෝනා මරණ ලයිස්තුවට හතරක් එක් වෙද්දී කොරෝනා පොකුරට 342ක් हीरोइन किलो 32ක් පෑලිය ගොඩදී පොලිස් දැලේ මියන්මාරිය යලි අවුන් සාන්තම දෙන්න ජගත් සංවිධානයෙන් හමුදා පාලනයට නියෝගයක් පොදෙව්වන් හමුවේ 20යි 20ත් අහිමි වූ ශ්‍රී ලංකාවට පළමු එක් දින තරගයෙනුත් පරාජයක් පාස්කු ප්‍රහාරයේ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණා. එහෙත් දින දෙකක් එම දෙපාර්තමේන්තුව මගහැර සිටි අබේසිංහ මහතා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇති බව වාර්තා වනවා. කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වුවා. 2015 ආණ්ඩුව වැටුණා මේ රනිල් ගේවැරද්දෙන් සහ පාස්තු ප්‍රශ්න නිසා මහා බැංකු ප්‍රශ්නේ පාස්තු ප්‍රශ්න හිතන්නේ ඔයගලන්ට එළිවේ පාස්තු ප්‍රශ්නේ කවුද කෙරුවේ කියලා පාස්තු ප්‍රහාරය කිරුවේ ගෝඨාභයයි බැසිල්ලා එකතු වෙලා ඒකට සල්ලි දුන්නේ නිස්සංක සේනාධිපති එම බරපතල ප්‍රකාශයකින පරීක්ෂණයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දුන්නද දින දෙකක් ඔහු එය මගහැර සිටියා. මේ අතර අද උදෑසන 10ට පමණ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ තම දේශපාලන හිතවතුන්ද සමගයි. මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. එතුමායි ප්‍රකාශය කරලා තිබුණා මම හිතන්නේ සමාජ මාධ්‍ය දාලාවල පළවෙනි ප්‍රවෘත්ති මත විඩා සිට. එතකොට එතෙන්දී ප්‍රවෘත්ති පත්‍රවල තියෙන ඒවා මාධ්‍ය හරහා යන ඒවා සමාජ මාධ්‍යාලයාවේ තියෙන ඒවා හැමදේම ඉරටේ ජනතාව කියවනවා. ඒ හැමදේම ගැන සැකයෙන් අවධානයෙන් ගියත් වෙනවා. ඒ වැනි මතයක් කිවිච්ච මතයක් එතුමාගේ වචනය පිට වෙලා තියෙනවා. අපිට පේනවා ආණ්ඩුවට වරදිනකොට විපක්ෂයේ දඩයම් කරන්න ආණ්ඩුව කටයුතු අපේ මන්ත්‍රීවරුන් නොඑක් නොඑක් අවස්ථාවල ඉදිරි කරනවා කට උත්තර ගන්නවා TID එක යොදවලා අපිව මර්ධනය කිරීමේ වැඩපිළිවෙලකට යනවා සමගි ජන බලවේගයේ නායකයා හැටියට මම තරයේ විශ්වාස කරනවා මමගේ මන්ත්‍රීවරු ආරක්ෂා කරන්නට ඕන රැක ගන්නට ඕන ඒ නිසාම තමයි මගේම වාහනෙන් එතුමා මම රැගෙන ආවේ මොකද අපිටත් ඕන මේ පාස්කු ප්‍රහාරය මේ නිඳිත ම්ලේච්ඡ ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනාට අපේ විශ්වාසයේ දැඩි දනුවම් පමුණවන්නට ඕන වැරදිකාරයින්ට. ඒ වැරදිකාරයින්ට දැඩි දනුවම් පමුණවනකොට නීතිය ක්‍රියාත්මක කරමින් යුක්තිය සාධාරණත්වය විශේෂයෙන්ම ප්‍රහාරයට ලක් වෙලා මරුමුවට පත් වුණු ඒ පවුල්වලට සාධාරණත්වයක් ඉෂ්ට කරන්නට ඕන. පාස්කු ප්‍රහාරය ගැන හොයන්න පත් කරපු ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව ගැනත් ඒ ප්‍රහාරය ගැනත් විවිධ කතා දේශපාලන වේදිකාවෙන් තවමත් ඇහෙනවා. මේ ඒ වගේ ඇහුණ කතා කිහිපයක්. සාමින්වහන්සේලත් කැමති නෑ කතෝලික සභාව මේ කවුරුත් කැමති නෑ කිසිම දේශපාලන පක්ෂිකුත් මේ කොමිසම් පිළිබඳව පැහැදීමක් නෑ. මොකද ඒකෙන් බලාපොරොත්තු වුණා මේවට වග කියවපු අය මේවට අනුබල දුන්න අය මේවට මුදල් දුන්න අය එයාට විරුද්ධව කටයුතු කරයි කියලා. එහෙම සිද්ධියක් පේන නෑ. මේක නිකන් හරියට මේ බෝම්බ පත්තු කරලා මිනිස්සු මැරුවේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමායි අර පොලිසියේ නිලධාරිනුයි ආරක්ෂක ලේකම්ල ඒ කට්ටිය විදියන්නේ දැන් නිකන් මේක සඳහන් වෙන්නේ. පාස්කු කොමිසම පත්කරේ ගෝඨාභය මහත්තයා නෙවෙයි තමයි. හැබැයි පාස්කු කොමිසම කාලේ දික් කර කර ඇදගෙන ආවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. දැන් වෙලා තියෙන මොකද්ද? කොමිසමේ වාර්තාවේ ගත යුතු දෙයක් නැහැ. තියෙන සද හැමෝම ප්‍රතික්ෂේප කරනවා. දැන් වෙලා තියෙන මොකද්ද? වාර්තාවට අයිතිකාරයෙක් නැහැ. අවජාතක වෙලා තියෙන්නේ. මේ පාස්කු ප්‍රහාරය වෙච්ච කාලය තුලදී අනුර කුමාර සානායක ඇතුළු කණ්ඩායම හිටියේ එක්සත් ජාතික පක්ෂයට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට සහයෝගය දක්වන මට්ටමේ තමයි හිටියේ. ඉතින් ඒ කටයුතු කරන කාලේ මේ ගැන කවුරුත් එදා කතා කරේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ තියා සමගි ජන බලවේගයේ කොච්චර කෑ ගැව්වත් ඒ දබා දෙන්න ඕනි තීන්දුව තීරණ ඉදිරියේදී ගන්නවා කියන සහතික අපිට ලබා දෙන්න පුළුවන්.
ඊයේ පාර්ලිමේන්තුවේ පාස්කු දින කොමිසම ගැන තිබුණු ඒ වාර්තා විවාදය තිබ්බ කිසිම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී කෙනෙක් කතා කළේ නැහැ. මොකද කතා කරන්න බෑ. ඒකට හේතුව තමයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුවේ හිටපු ඉබ්‍රාහිම්ගේ පුතා ඉල්හාම් තමයි සහරාන්ගේ කණ්ඩායමට සම්පූර්ණ වේදම් කළා තියෙන්නේ. ඒ කියන්නේ JVP එකටත් මුදල් දෙන ගමන් සහරාන්ටත් මුදල් එකම සෝස් එකකින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා පාස්කු ප්‍රහාරයට කතා කරන්න නැතුව ඊයේ 3 දිනාම JVP කේ 103 3 දිනෙක් ඉන්නවනේ 3 දිනාම ඒ විවාදය මගහැරලා හිටියා. බස්නාහිර උතුර අපරාධ කොට්ටාසේ නිලධාරීන් පෑලියගොඩ ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 32ක් එක්ක සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. මේ පුද්ගලයා ගෝනවැල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් කියලායි පොලිසිය සඳහන් කළේ. පෑලියගොඩ බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ටාසේ නිලධාරීන් මගින් හෙරොයින් වර්ගයේ මත්කුඩු කිලෝග්‍රෑම් 32ක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු බොල්ලෑගල ගෝනවැල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටයි වාර්තා වී තිබෙන්නේ. ඒ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙනවා. මේ අතර දෙයන්දර දෙනකම් ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 74ක් සමග අත්අඩංගුවටගත් කාන්තාව හා සිසු පුද්ගලයා දින 7ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලිසියට අවසර ලබා දුන්නා. ඒ සැකකරුවන් දෙයන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. පසුකිය පෙබරවාරි 24 වෙනිදා හොරණ ප්‍රදේශයේදී ගෙවත්තක සංවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 45ක් අත්අඩංගුවට ගෙනුණු අතර එහිදී අනාවරණය වූයේ එම ස්ථානයේ සංවා තිබූ මද්‍රව්‍ය තුකයක් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් ඇති බවයි. ඒ දිනේදී දිනගම් ප්‍රදේශයේදී සොයාගත් මද්‍රව්‍ය තොකය එසේ ඉවත් කරගත් මද්‍රව්‍ය තොකේ බවයි පොලිසිය පවසන්නේ. වේයන්ගොඩ සිව්මාල් නිවාසයක් තුල පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාකාරයක් වැටලීමට පොලිසිය සමත් වුණා. මත්පැන් ලීටර 101ක් ගෝඩා ලීටර 1360ක් සමග ජාවාරම පවත්වාගෙන ගිය කාන්තාව අත්අඩංගුවටගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. කොරෝනාවට ගොදුරු වූ තවත් 342 දෙනෙකු ඊයේ දවස තුල අපේ රටෙන් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම කොරෝනාව හේතුවෙන් සිව් දෙනෙකුට ඊයේ දවසේදී ජීවිත අහිමි වුණා. ඊයේ දිනේ හඳුනාගත් ආසාදිතින් 342 දෙනා අතරින් 42 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වනවා. වැඩිම ආසාදිතින් පිරිස වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කෙන්. එම සංඛ්‍යාව 62ක්. යාපනයේ ආසාදිතින් 39 දෙනෙකු හා කොළඹින් ආසාදිතින් 34 දෙනෙකු ඊයේ දිනේ තුල හඳුනා ගැනුණා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 86,685ක්. ඒ අතරින් 2,960 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 609ක්. ඊයේ දිනේ සුවය ලැබූ කොරෝනා ආසාදිතින් 457 දෙනාද සමගින් මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 83,210ක්. ඊයේ දිනේ තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වුණා. මෙසේ මියගොස් ඇත්තේ කොළඹ 14 පදිංචි 74 හැවිරිදි පුත්කලෙක්, කොළඹ 9 පදිංචි 57 හැවිරිදි පුත්කලෙක්, අලවතුකුඩ පදිංචි 23 හැවිරිදි තරුණෙක් සහ නුගේගුඩ පදිංචි 77 හැවිරිදි කාන්තාවක්. ඒ අනුව මේ දක්වා මෙරට සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 515ක්. ඉන් 321 දෙනෙකු පිරිමි පුද්ගලින් වන අතර 194 දෙනෙකු කාන්තාවන්. ත්‍රිවිධ හමුදාව යටතේ ඇති නිරෝධායන මධ්‍යස්ථාන 106ක් තුල පුද්ගලින් 10,650 දෙනෙකු නිරෝධායනයේ වෙමින් සිටින අතර ඊයේ දිනේදී මෙරට සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 7,889ක්. මේ අතර ඊයේ දිනේ වන විට 752,098 දෙනෙකුට COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා දී තිබෙනවා. ලෝපුරා මේ වන විට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 11,86,30,045ක්. 26,31,996 දෙනෙකුට කොරෝනා හේතුවෙන් දිවි අහිමි වී තිබෙනවා. ගැවී ගිය පැය 24 තුළ ලෝපුරා නව කොරෝනා ආසාදිතින් 461,335ක් වාර්තා වුණා. සිදු ඇති මරණ සංඛ්‍යාව 9,948ක්. ගැවී ගිය පැය 24 තුළ වැඩිම ආසාදිතින් පිරිස වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙන්. එම සංඛ්‍යාව 80,955ක්. සිදු ඇති මරණ සංඛ්‍යාව 2,349ක් බවයි බ්‍රසීල වාර්තා පෙන්වා දෙන්නේ. ගෙවී ගිය පැය 24 තුළ ඇමරිකාවෙන් හමු වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 60,355ක්. කොරෝනා මරණ 1,610ක්ද වාර්තා වී ඇති අතර ඉන්දියාවෙන් එම කාලය තුළ කොරෝනා ආසාදිතින් 22,841ක් හඳුනාගෙන තිබෙනවා. සිදු ඇති මරණ සංඛ්‍යාව 134ක්. රුසියාවෙන් ගෙවී ගිය පැය 24 තුළ කොරෝනා ආසාදිතින් 9,079ක් හා මරණ 466ක්ද එක්සත් රාජධානීන් ආසාදිතින් 5,926ක් හා මරණ 190ක්ද වාර්තා වී තිබෙනවා.
मेतकाले समाज माध्यवल दरुवंट क्रूर लेस सलकन आकारे वार्ता वुना मे विधिहट कटियुतु करन पुज्जलेंट बरपतल वेड एतिव वसर दहयक दक्वा सिरदंडुवम लबा देन्न नीतियन प्रतिपादन तियेनवा कियला जातिक लमारक्षक अधिकारी सभापति आचार्य मुदित विधानपतिरण महता प्रकाश कला स्वाधीन रूपाणी हत्वेनि पै वेडसटहनट एक्वेमिनुई सभापतिवरया मे बव संधान कले 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පනත. එහිදී හඳුනාගෙන තිබෙනවා ළමයින්ට සිදුවන අපයෝජනයක්. දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති 13ක් වින්දොත් ඒවා ළමා අපයෝජනයක් කියලා සලකනවා. අනිවාර්ය අධ්‍යාපනයේ වයස අවුරුදු 16 වෙනතුරු ලබා දිය යුතුයි. ළමා ශ්‍රමිකත්වයේ අවුරුදු 16 දක්වා ලබා ගන්නට බැහැ. එය ළමා අපයෝජනයක්. භාර්ය හා ආරක්ෂාව පිළිබඳ ගැටලු වැඩිහිටියන් විසින් භාරකරුවන් විසින් ඇති කළොත් ළමයෙකුට එය ළමා අපයෝජනයක්. 2019 වර්ෂයේ 8558 ආයතනයට මෙවැනි පැමිණිලි ලැබුණා. ඒ වර්ෂයේ පොලිසියට ලැබිලා තිබෙනවා 5000ක පමණ ළමා අපයෝජන සංඛ්‍යාවක්. 2020 වර්ෂයේ සඳහා අපට ලැබිලා තිබෙනවා 8165ක්. ළමයෙකුට ක්‍රූරත්වය සිදු කළහොත් 308 ඒ වගන්ති යටතේ වසර 2 සිට 10 දක්වා බරපතල වැඩ ඇතිව සිර දඬුවමකට ලක් කරන්නට පුළුවන්. දරුවන් අපයෝජනයට ලක්වීම සම්බන්ධයෙන් ඕනෑම සිදුවීමක් හැකි ඉක්මනින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට දැනුම් දෙන ලෙසයි එහි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ. ඔබ දුටුවොත් කිසියම් ළමයෙකු අපයෝජනයට ලක් වෙනවා වහාම අපට දන්වන්න. ඒ සඳහා නොමිලේ පැය 24 පුරා භාෂා තුලින්ම ක්‍රියාත්මක වන සේවය තමයි 1929. අන්තර්ජාලය හරහාත් ඔබට පුළුවන් දැන් අපට තොරතුරු දන්වන්න. ඒ තමයි 1929 Child Protection App නොමිලේ ඔබට බාගත කරගන්නට පුළුවන්. එමගින් ඔබට ටෙක්ස්ට් එකක් විදියට ලියලා ඉවන්නට පුළුවන්. ඊට අමතරව වොයිස් මැසේජ් එකක් විදියට ඔබේ හඬ ඉවන්නට පුළුවන්. එසේත් නැත්නම් ඡායාරූපයකට අප වෙත එවන්නට පුළුවන්. මහා ශිවරාත්‍රි දිනය අදට යෙදිලා තියෙනවා. ශිව දෙවියන්ට මුල් තැන දීලා ආගමික වතාවත් ඉෂ්ට සිද්ධ කරන්නයි Hindu බැතිමතුන් මේ දවසේදී කටයුතු කරන්නේ. ඕම් ශිවම් 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 ලොව පුරා Hindu බැතිමතුන් මහත් භක්තියෙන් යුතුව සමරනු ලබන ශිවරාත්‍රි දිනය අදටයේදී තිබෙනවා. Hindu දහමට අනුව දෙවියන් අතර බලවත්ම දෙවියා ලෙස සැලකෙන ශිව දෙවියන් තම බලපරාක්‍රමයේ ලොවට විදහා දැක්වූ දිනය ලෙසයි මහා ශිවරාත්‍රි දිනය සැලකෙන්නේ. ශිව දෙවියන් සිහි කරමින් පුෂ්පෝපහාර දක්වා ආගමික වතාවත් සිදු කිරීම අද රාත්‍රියේ සිදුවනවා. සාමය සංහිදියාව සාක්ෂාත් කර ගැනීමට ශිව දෙවිඳුන්ගේ ආශිර්වාදය ලැබේවායි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහ ශිවරාත්‍රිය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රාර්ථනා එක්කර තිබෙනවා. අතීතයේ පටන් ශ්‍රී ලාංකේය Hindu බැතිමතුන් මෙම විචිත්‍රවත් සංස්කෘතික උළෙල සමරමින් අපේ ජන සමාජයට අමිල වටිනාකමක් එක්කල බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. බහුවිධ සාහිත්‍ය කලා මෙන්ම නර්තනයන් බිහිවීමට මෙම ආගමික චාරිත්‍රයේ හේතු බව ජනාධිපතිතුමා නිකුත් කළ මහා ශිවරාත්‍රි පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්. මේ අතර ශිවරාත්‍රි දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් එක් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ එකිනෙකා අතර අන්‍යෝන්‍ය අවබෝධය හා ප්‍රතිසන්දානය තුළින් එක්සත්කම උදා වේවායි යන්නයි. එම විශිෂ්ට ප්‍රයත්නයට ශිව දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිතරම හිමිවනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පළ කරනවා. මේ අතර මහා ශිවරාත්‍රිය දින වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන්නේ ශිවරාත්‍රි දිනෙන් මානව සංහිතයේ ශාන්තිය අරුත් ගැන්වෙන බවයි. මිනිස් වර්ගය අතර සංහිඳියාව හා සහජීවනය ඇති කිරීමට මන් පාදන පුණ්‍ය දිනයක් ලෙස මෙම දිනේ හැඳින්විය හැකි බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා. महा शिवरात्रि वेनुवेन हलावत मुन्वेशरम कोविले पेवत्विन प्रधान पूजाव अद रात्रि वसंतम टीवी ओसे सजीव गेनेमट स्वाधीन रूपहानी माध्यजालय कटयुतु योदा तिबेनवा तरुण व्यवसायकेन जातिक एंदुमेन सरसिला इन्नेक दक्नट लबीम विशाल आडंबरयक् कियला अगमतितुमा प्रकाश कला तरुण व्यवसाय केंगे मंडले संवत्सर समरुमट एक्विमिनुई अग्रामात्यवरया मे बव संधान कले
ලාංකීය තරුණ ව්‍යවසායකින්ගේ මණ්ඩලයේ 22 වන සංවත්සර සැමරුම කොළඹදී පැවැත්ුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය අමාත්‍යවරුන් වන කංචන විජේසේකර, ශිහාන් සේමසිංහ හා දයාසිරි ජයසේකර, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, යුද හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා යන මහතුරු නැතුළු පිරිසක්ද ඊට එක්ව සිටියා. ලාංකීය තරුණ ව්‍යවසායකින්ගේ මණ්ඩලයට දැන් වසර 22ක් සම්පූර්ණ වෙනවා. මේ ලංකේ තරුණ ව්‍යවසායකින්ගේ මණ්ඩලය ආරම්භ කරපු කාලය 1999 දී මම මේ සංගමය ආරම්භයට සම්බන්ධ වුණයි කියලා මම විශ්වාස කරනවා. දිවර ඇමතිවරයා වශයෙන් මම මේ කාලේ හිටියේ. එදා මම හිතන්නේ 17 දෙනෙක් තමයි එදා මේ සංවිධානය ආරම්භ කරන්න මුල්ුණේ. ඒ 17 දෙනායි තම ධෛර්යවන්තව අරමුණක් ඇතිව වැඩ කරන පිරිසක් වීම නිසා තමයි මම හිතන්නේ අවුරුදු 22ක් තුල මෙච්චර දුර ගමනක් ගෙන්ට මේ වෙනකොට මේ සංවිධානයේ විවිධ ශ්‍රේෂ්ඨවල විවසපාරවල යෙදෙන 120 දෙනෙකු සමාජිකත්වයේ ධර්ණ බව මට දැන් ස්වභාවත්තුමා ප්‍රකාශ කරා. ඒ වගේම මේ රටේ දළ දේශීය නිෂ්පාදනයේ බිලියන 600ක පමණ දායකත්වයකට උන් ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි ලක්ෂ 4කටත් වඩා වැඩි පිරිසකට රැකියා සපයලා තියෙනවා. කළුබෝවිල ආසිරි මාවතේ මෝටර් රථයක් තුල තිබී පිලිසුණු මලසිරුරක් සොයාගත් බව පොලිසිය සඳහන් කළා. මෙසේ මියගොස් ඇත්තේ කළුබෝවිල බාතී මාවතේ පදිංචි 33 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන මොහමඩ් නෆාර් මොහමඩ් නසීර් යන අය බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවුණා. ඔහු තම මෝටර් රථයෙන් ආසිරි මාවතට පැමිණි අවස්ථාවේදී එය ගිනිගත් බවත් ඒ සමග විශාල පිපිරීමක් සිදු වූ බවත් ප්‍රදේශවාසීන් පවසනවා. එම පිරිස එක්ව ගින්න නිවාතමා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිසිය හා බස්නාහිර දකුණු අපරාධ කොට්ටාශය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ පොතත් සමගින් ස්වාධීන රූපහණී මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.